දසම්සි අසූ එකය අවුරුද්දේ එකකාල තිබි චාණ්ඩුව මාව ගහක් උගුල්නගේ ගුල්ල විසිකරන්නවා මොනරාගලට. ම වැටෙන්න්නේ ගිහිල්ලා ඔක් කම්පිටි ජනපද විද්‍යාලය කියන අති දුස්කර පාසලට. ඒ පාසලේ දරුවන්ට වැසිකිලයක්ක් තිබුණන්නේ හරිම දුස්කරයි. ඉතින්ඒ පාසලට ආවා හතේ පන්ති ඉගෙනගත්ත පුංචි දැරියක් එබොම දක්ෂයි. දවසක් උදේ පාන්දර පන්තිල ගියාම මේ දරුව පේෙන් හිටි නෑ ඇයි කියලා දැනගන්න හම ඉතාම කනගට දාක ප්‍රවෘතියක් එයා මිය ගිහිල්ල කියන ම වරුවක් නිවැඩු දාලා තවත් ගුරුවරෙක් එක්ක මළගෙදර හොයාගෙන යන ඔයාගේ. එක මළගෙදර තිබුණ ඔක්කම්පිටේ දෙමට මල් විහාරය ආසන්නේ පොඩි වැවක් තියෙනවා. ඒ වැව කිට්ටු දෙමට මල් විහාරි කියන්නේ දුටිකැමුණු සද්ධාතිස්ස යුද්ද වෙලාවේ පරදින සද්ධාතිස්ස ගිල්ල හැගෙන පන්සල ඇඳයට හැගෙනනේ පන්සලකයි පන්සල දෙටු මල් කියෙනෙක තමයි දෙමට මලුනා කියල කියන්න. එකකිට්ටුවතුම ඇගේ ගෙදර තිබුණ පුංචි කටුමට ගහපු ගයක් ගේ කොච්චර පොඩිද කියනවරන්ගේ ඇතුට ඇගේ මිනිිය තියන ඉඩ තිබුණනෑ. ගේම් පිට අරත්තක් බාල බාල පෙට්ටිය ඇගේ දේහේ තැන් පත් කළ තිබුණ. ඒ මඩු හදාදිල් තිබුණ පිට්ටියරදි ගමයා සල්ලිකතු කරලා මට ොදර මතක ඇගේ දේහෙට අඳල තිබුණේ අර පඩු පාට වෙච්ච පාසල් ඇඳපු සුදු ගවුම මළගෙද දහයක් දුළහක් සෙනග හිතයනෑ. ඒ තාත්ත මැදිවිය කෙනෙ මගේ වසද විසි පහක් විරක එතකොට කවුරු තැඩුව නෑ මළගෙදර මොන් තාතර කිට්ටවල අහනුව මොක දුණේ කියලා තාත්ත මට කියනවා මහත්තු මේලාමයා හැමදාම ස්කෝල් ගිහිල්ල විල්ල වැවට යනව මල් කඩන්න මල් කඩාගෙන විල්ල විකුණුව පන්සලට යනයට කියලා බෙන සල්ලිවිලින් යාට ඕන කන දෙවල් ගන්නවා සල් ඉතුරුණු ගෙදර වේදමටක් දෙනවා කියලා. එ නොවම්බර් මාසේ වහින ඔහොඳට මෙහාට වැව පිරිලා දවස් දෙකට පසෙ පෝයක් තියෙනවා පෝයට වැඩියෙන් සේනගෙනව පන්සලට. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණ ගන්න පුළුවන් කියලා. ඇය වේලාසන වැවට ගියා පැවෙන කල් ආවෙ නැහැ. මිනිස්සුර කලෝරෙනකොට හුලුවද පත්වරන්ගෙන වැවටේ බැලූ හොයාගන්න බැරි වුණා. පහුවෙන් උදේ පාන්දර ඇගේ මිනිිය පාවල ඇවිත්වුණු වැවවුරට ඇගේ අතක ලිහිගිය නිලුම්මල් දෙකක් රැඳිලා තිබුණා. දම සිද්ධිය ඇහුවට පස්සේ මහ විශාල කම්පාවක් මගේ තිය ඇතිවෙන්නේ. අපි මම මාරුවෙලාපු හැවිල්ල අමනු දේවයන් යෝජනා කලාම අපි මදුවන්ති කරමු කියලා ඒකද ම මේ සිද්ධිය ලියන්න උත්සාහ කරනවා. එම ලියදි පොඩි වෙනසක් කරනවා මේක ස්ථානනාව වෙනස් කරනවා. මොකද සිද්ධිය වනේ ඔක්කම්පිටේ දෙමටවල් විහාරි වුණාට වඩාත් ප්‍රකට ස්ථානනාම දෙකක් සොරබොර සහ මයිියංගනය සම්බන්ධ කරගන්නවා. කලාපෙන් පිට මං ගෙනන්න වෙල්ලස්සම තම ඒවත් ඔක්කොම එම ලියල වඩා තාශ්චරවද ඒකන මේ පියා ඕක අමර දේවන්ගේ හැට හතරෙන ජන්මදින උත්සවයක් තිබුණ කොළඹ ටවර් රගාලි. එදා මූලස්සනේ මහාචාර සරච්චන්දයන් හිටියේ. මටත් පොඩි කතාවක් තිබුණ. එදා අමර දේවයන් ඔය කතාවත් කියලා ගායනා කලා ගීතය. එදා ඇත්තර මේ වෙදිකාවිතම හුඟ දෙන ගැස් සොල කඳුරු තිබුණ. නමුත් ඒ දරුවගේ මළගෙදර දවසේ ඇයවෙනෙන් අඩන්න කවුරුත් හිටිය නෑ. ඒ අවුරුදු ගානකට පස්සේ නැගිච්ච හැම කඳුලක්ම ඒ ඔක්කම්පිටේ අප්‍රකට වැවේ එරිලා මිය ගිය ඒකොළොස් හැවිරි දැරිවෙනදිට මට හිතනවා. කලා නිර්මාණයට හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා හිතනවා. ඇත්තට මේ දරුවගේ හැබැයි අවමංගල්‍ය පැවැත්තුනේ ඔක්කම්පිටියේ නෙමෙයි ටවර් රඟහරි කියලයි මම හිතන්නේ. ඒක තමයි ඇත්තේ.